आयुष वडेवा सुव भोवेवा निरोगेवा ओब रट सह मुल्लोकेम माध्यवे दीनिक बोलकुट सुदासनक अभी प्रार्थना करनो සිකුරාද දවස්වල මාධ්‍ය දීන්තික පොල්කොටුව ඉන්න අපිත් එක්ක මේ පුවත්වලට එහා ගිය යමක් තියනවාද කියලා විපරම් කරලා බලන්න. අද අගෝස්තු මාසේ 20 වෙනිදා. ඔගස්ටස් සීසර්, ඒ කියන්නේ ජුලියස් සීසර් අධිරාජ්‍යයාගේ බෑනගේ නම තමයි ඔගස්ටස් සීසර්. ඒ වෙනුවෙන් තමයි මේ මාසය කැප කරලා තියෙන්නේ. හැබැයි සිංහල මාස ක්‍රමය අනුව මේ නිකිනි මාසය. නිකිනි කියලා කියන්නේ නිකිනි. වැස්ස නැති මාසය නිකිනි මාසය කාලගුණෙත් එක්ක දේශගුණෙත් එක්ක පරිසරයත් එක්ක හොඳට බැඳිලා එකට මුහුවෙලා ජීවත් වෙච්ච జాතියක් ජනවර්ගයක් අපි. ඒ නිසා තමයි අර වෙසක් පොසොන් මාස තෝරගන්නවා බිම්. ඊට පස්සේ ඇසල නිකිනි මාස ගිනිලා ගන්නවා, වල් පීර ගන්නවා. ඊට පස්සේ නිකිනි මහ හොඳයි හොඳට ගිනි තියලා ඊළඟට වැටකොටු හදා ගන්න. बिनर महे वेटकुट हदागण सह वपमासी वपूर्ण मेतम सुबाधम इक्क जीवत्ति चपे कालसटहन जीवितरटाव हबै मेवेन कुट लोक मे साकच्चा विमिन पवतिन कारणावतमै कोविड दहनमे वसंगते कुहिं कौरु मेक पटंगत्ता उनत कुहिं आरंभ उनावनत अपि सुबाधमे सीमा खडागेन මිනිස්සු විදියට සුබදහම දිහාවට සුබදහම ආක්‍රමණය කරන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵල තමයි මේ. එකට එක උදාහරණයක් කියන්න පුළුවන්. දැන් සත්තුන්ගෙන් තමයි මේ වෛරසය මිනිසුන්ට ආවේ කියලා දැන් එකමතයක් තියෙනවා. එතකොට චීනය අනාගමික රාජ්‍යයක්. ආගමක් නැහැ. ඒ අනුව ඕනම මාසක් කන්න පුළුවන්. ඕනම මාංශයක් කන්න පුළුවන්. ඒ අනුව මේ උදේ පාන්දර අහවල් අහවල් මාංශය කියලා කියන්න ඕනේ නැහැ නේ. एक प्रतिपलयाक विधियट मे वैरस मिनसु अतरट आवधिकेल प्रश्न आते इट कल एचआईवी एड्स एक वंदुरंगे मिनसुंट आवकील की अभी सुबाधम सीमा खड़ागिन सुबाधम आक्रमणीकरण आम प्रतिपले तमय कोविड दहन मे किल की एक प्रतिपल हर बिहिसुनिकेन आय आयाम तो इनकी अन्ण मेवेन कुट समस्त रोगीन संख्या बिसी एक्कोटी हत लक्ष असूअट दास नवसी हेटाटक वार्तावेनो वर्लडोमीटर विबडवे किन्विदेट ई दवसर विरा हत लक्ष दहतुन दास पंसिय हेत्तपहक वार्तावेनो आसादित एन एक लक्ष पणस हतर दहस हयसी अनुअटक अमेरिका एक्सचन पदेन इंदियावेन तीस हदास तुनसिय दोलहक इट पास ब्रसीलेन तीस पंदास नवसी अणु एकक एम गत्तम इरानेन तीस एक दास दिसिय हेट हयक वार्तावेनो इंदोनेशियावेन विसी दास पणस तुनाई इंदोनेशिया में निर्दोषता मरण एक दहस हार्सियानु देखा क्वार्टा विनो समस्त मरण संख्या व हत्तलीस हत्तर लक्ष दहसेदास एकसेतीस देखा क ये वक्त में ये दोषता मरण वार्ता विनो दहदास हत्सियानु वा नवसी हटा हतरक इंडिया विन वार्ता विनो पांसी पनस नवयक समावन नवसी हटा हतरक अमेरिका एक सज्जन पदेन पांसी पनस नवयक इंडिया विन वार्ता विद्धि ब्रसीलिन एक दहस तिहक लंकावे ये दवसट मरण एक असूहायक वार्ता मरण एक असूहायक वार्ता समस्त प्रमाण वार्ता अभी यावत्न कर्ण सौख्य प्रवर्धन कार्यांशे विबडवीय उसे ओं एक यावत्न कर्ण ओं विबडवीय ईयर दहाय अटट ऐन समस्त रोगीन संख्या तुण्लक्ष हेत तुन दास एक हेट पहाय ऐन तुण्लक्ष दहाट दास हे दुवेल गेदर गिहिलतेन मेवन कोट රෝහල්වල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල එහෙම නැත්නම් ගෙවල්වල 47847ක් ආසාදිත ප්‍රතිකාර ලැබෙනවා. ඊයේ දවසට ආසාදිත අලුතෙන් 3806ක් වාර්තා වෙනවා. 3806ක් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව සමස්යක් විදිහට ගත්තාම 6790යි. 6790ක් මරණ වාර්තා වෙනවා ලංකාවේ. මේ ඔක්කොම ඉලක්කම් නෙවෙයි මේ මිනිස් ජීවිත පිළිබඳව කතාව. ඒ නිසා තමයි මේ කතාව සංවේදී වෙන්නේ. අපි මේ සංවේදීකම හිතේ තියාගෙන මේ හදවතින් වගේම මොලෙන් ලෝකයේ දිහා බලන්න ඕන වෙලාවක් හදවතින් වගේම මොලෙන් ප්‍රශ්න දිහා බලන්න ඕන වෙලාවක් හදවතින් වගේම මොලෙන් විසඳුම් දිහා බලන්න ඕන වෙලාවක් අපි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්සල මොනවද කියලා විමසමු. රට වහන්න මල්ලතු අස්කිරි මහනාහිමිවරු ඉල්ලති පක්ෂදායක නායකයෝ ඉල්ලති
අදපුවත්පතේ ප්‍රධාන සිරස්සලේ චානක චන්දසේකරන සහ ෂේන් සෙනවිරත්න වාර්තා කරද්දී ලංකාදීපයේ සිරස්සලේ ඒකමයි සති 3කට රටවහන්න ආණ්ඩුවේ හවුල් පක්ෂ 10ක් ජනපතිගෙන් ඉල්ලයි කියලා කියනවා ඒ ලංකාදීපයේ සිරස්සලේ දිවයිනත් ඒක තාම තමයි වාර්තා කරන්නේ සති 3කට රටවහන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනපතිගෙන් ඉල්ලයි සතියක්වත් රටවහන්න මල්වතු වස්කිරි මහනාහිමිවරු जनपति लियति समंति वीरशेखर सा उपालिद सेर मनु बालुसीर श्रीमंत रत्नशेखर अद दिवैन पुवत्पते प्रधान सिरस्सल वार्ता करनो मेहम क्यूम कैबिनेट रस्वी मेम तिबुना कैबिनेट रस्वी मेदि मेम कथा बहावुने नद्द कियला प्रश्न कुत्तियनो अपिट कोहुमुनात मेन्न पुवत उदयजी वेकनायक वार्ता करनो अद अरुण पुवत्पते प्रधान सिरस्सले सौख्य अध्यक्ष जनरल अतुरु सौख्य लोक्कंट मारु प्रश्नार्थ लकुनक्वत् नै ඒ කියන්නේ නිකන් තහවුරු කරගෙන වගේ තියෙන වැඩේ කොරෝනා මඩින්න වැඩ කළේ නැහැ ඒ නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු සෞඛ්‍ය ලොක්කන්ට මාරු කොළඹ ගම්පහ රෝහල් දෙකේ අධ්‍යක්ෂවරුන්ටත් මාරු වීම කියලා අද අරුණපුවත්පත සඳහන් කරනවා වැඩ විස්තර අද 8 වෙනි පිටුවේ තමයි අරුණපුවත්පත සඳහන් කර සිටින්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ලැබෙන දායකත්වයේ ප්‍රමාණවත් නොවන බව වාර්තා වී තිබෙමින් තනතුරු සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු තිබෙනවාලු වෛද්‍ය අසේල ගුණවර්ධනට වෙනත් තනතුරක් ලබා දීලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහත්මයා පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු තිබෙනවා ඔහු මේ වන විට මේ වන විට ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්බරය විදිහට කටයුතු කරනවා කොමුණත් මේ තනතුරු සංශෝධනයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කළ තිබෙනවා මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් මාරු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු තිබෙනවා කියලා වාර්තා කරනවා ඊට පස්සේ මෞබින් පුවත්පතේ සිරස්සලේටත් යමු ඉන්දික පොල්කොටු උගුර රැල්බුරුල් කරලා සද්දෙත් ඇහෙනවා ඒ කියන්නේ මේ පුවත් ගැන බොහෝ දේවල් කියන්න ඇති අද මෞබින් පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන WK ප්‍රසාද් මංචු අගෝස්තු 21 සිට 28 වෙනිදා දක්වා මෙතෙක් කොවිඩ් එන්නත නොගත් 60න් ඉහළ වැඩිහිටියන් සොයා එන්නත් මෙහෙයුමක් කියලා මෞබින් පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ මියගිය 60ට වැඩි අයගෙන් 188ක් එක එන්නතක්වත් අරගෙන නැහැ මේක තමයි තත්වය 60ට වැඩි වැඩිහිටියන් සොයාගෙන එන්නත් කරන වැඩසටහනක් ජේෂ්ඨ පුරවැසියන් රැකගනිමු කියන තේමාව යටතේ මේ මාස 21 වෙනිදා සිට 28 වෙනිදා දක්වා සතියක් ක්‍රියාත්මක කරන බවත් එම වැඩසටහන සාර්ථක කරගෙන මිස සදා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් චවීන්ද්‍ර සිල්වා මහතා මෞබිමට ප්‍රකාශ කර තිබෙනවා මේ තොරතුර පදනම් කරගන්නවා මෙන්න මේ දත්ත කීපේ ඒ තමයි කොවිඩ් මරණවලින් මියන පුද්ගලයන්ගෙන් 75%ක් වයස අවුරුදු 60ට වැඩි හිටියන් මරණ අයගෙන් 75%ක් අවුරුදු 60ට වඩා වැඩි හිටියන් ඒ වගේම එම ප්‍රතිශතයනොත් 88%ක් ඒ කියන්නේ මිය යන අවුරුදු 60ට වැඩි හිටියන්ගෙන් 88%ක් කොවිඩ් මර්ධන එන්නතක කිසිදු මාත්‍රාවක් ලබාගෙන නොමැති බවත් ජෙනරාල් ශවින්ද සිල්වා මහත්මයා සඳහන් කරලා තිබෙනවා ඒ නිසා තමයි ජේෂ්ඨ පුරවැසියන් රැකගනිමු කියලා මේ වැඩපිළිවෙල සතියක් පුරා ක්‍රියාත්මක වන්නේ අවුරුදු 60ට වඩා වැඩි එන්නත නොගත් වැඩිහිටියන් සොයා මේ මෙහෙම ක්‍රියාත්මක කරනවා කිව්වම ඒකටත් ආය අනිත් පැත්තේ සමාජලාට කියන්න පුළුවන් අර බුද්ධි අංශ යනවා හමුදාවෙන් ගිහිල්ලා ඕගොල්ලන්ට වකුගඩු රෝග තියෙනවද අහවල් රෝග තියෙනවද නිකන් බය කරලා උත්තර ගන්නවා කියලා වගේ අදහසක් ආවනේ නැහැ වැඩිහිටියන් ආරක්ෂා කරගනිමු ඒක තමයි තේමාව අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්සලය පෞද්ගලික විදුලි බලාගාරය වලින් විදුලිය මිලදී ගැනීම නිසා ලංවීමට කෝටි 160,000ක් කෝටි 160,000ක පාඩු වෙලා ශිරන් රණසිංහයි වාර්තා කර සිටින්නේ ලංකා විදුලි බල මණ්ඩලය අධික මිල ගණන් වලට පෞද්ගලික ඩීසල් විදුලි බලාගාර වලින් විදුලිය මිලට ගැනීම නිසා ඉකුත් වසර 19ක කාලය පුරා රුපියල් කෝටි වලින් ගත්තොත් 160,000ක් විදුලි බල මණ්ඩලයට අහිමි වෙලා මේ විදිහට පෞද්ගලික ඩීසල් විදුලි බලාගාර වලින් විදුලිය මිලට ගැනීමට කටයුතු ආරම්භ කළා තිබෙන්නේ 2002 අවුරුද්දේ එවක පැවති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවෙන් කියලත් දිනමින පුවත්පත ප්‍රධාන සිරස්සලේ වාර්තා කරනවා ඌව තමයි ප්‍රධාන සිරස්සල ඉනික දැන් අද පුවත්පත් වල සිංහල මාධ්‍යෙන් පළවෙනි පුවත්පත් වල 3/2කම වගේ එහෙම නැත්නම් 6/5කම ප්‍රධාන සිරස්සල කොවිඩ් සම්බන්ධයෙන් දැන් ජනතාවට ගත්තම එක ප්‍රශ්නයක් තියෙනවා අපි ගමට බැස්සම අපිට කියන දේවල් දැන් අද අපේ ගමෙන් ආසාදිතෙක් වාර්තා වෙනවා මරණයක් වාර්තා වෙනවා එතකොට අපින් අහනවා ඔය අපේ ගමෙන් වාර්තා වෙච්ච එක හෙට ඕගොල්ලෝ කියනවාද
හෙට ඔගොල්ලෝ පත්තරවල කියනවාද හෙට ඔගොල්ලෝ මාධ්‍යවල කියනවාද මොකද්ද මේ දත්ත වාර්තාකරණය කිරීමේ දත්ත එක්රස් කිරීමේ ක්‍රමවේදය දිනුෂ මේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන්ම මේ මේ වෙනකොට දත්ත එක්රස් කිරීම සම්බන්ධයෙන් යලි සලකා බලමින් සමාලෝචනය කරමින් යන වකවානුවක් විශේෂයෙන්ම ඔබ ඔය කියපු කාරණේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මරණයක් වාර්තා වුණාම ගමක ප්‍රදේශයක එතනදී බොහෝ වෙලාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරලා තියෙන්නේ ඊට පැය 24කට කලින් අපි අද කියලා ගණන් ගත්තොත් එහෙම ඊට පැය 24කට කලින් පැය 24ක් ඇතුළත සිදුවන මරණ සංඛ්‍යාව තමයි මේ විදිහට එක දිනයකට ගණනය කරන්නේ. දැන් දල වශයෙන් ගත්තොත් අද කියන්නේ ඊයේ ප්‍රමාණය. ඊයේ පැය 24ක් ඇතුළත සිදුවන තත්ත්වය තමයි මේ විදිහට ගණනය කරන්නේ. ඉතින් අනිත් පැත්තට ගත්තාම ඔබ ඔය සඳහන් කරපු කාරණයක් එක්ක මුලින්ම මේ රැල්ල ආරම්භ කරන කාලයේදී අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රෝහලකට ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නැත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුවත් කිරීමෙන් පස්සේ එන ක්‍රමවේදයක් එක්ක ක්‍රියාත්මක වුණා. හැබැයි දැන් රැල්ල වැඩි වෙලා තියෙනවා. මේ තුන්වෙනි රැල්ල එනකොට රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් ගෘහස්තව රෝගීන් ප්‍රතිකාර ලබන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන විදිහට දිනුෂ මේ වෙනකොට මේ ගෘහස්ත ප්‍රතිකාර සේවාව තුළ 13,000ක් පමණ ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. මේ වෙන විටත් 6,000ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඒ සඳහා ඔවුන් විශේෂ දුරකථන අංකයක් ලබා දීලා තියෙනවා. SMS පණිවිඩ ලබා දෙන වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. තවත් පැත්තකින් රෝගියෙකුගේ රෝග ලක්ෂණ ඉස්මතු වීමත් සමගම ළගම තිබෙන රෝහලකට රෝගියා යොමු කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. අනිත් පැත්තට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍යවරු සඳහන් කරනවා පුළුවන් තරම් මේ රෝගියා වෙන් කරලා තබා ගන්න අනිත් පැත්තට ඔහුට නිතර දියර පානය කරලා දෙන්න කියලා. දැන් වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ කියලා තද ජාතික පුවත්පත් වාර්තා කරන විශේෂඥ වෛද්‍යවරුන් කියන කතාව අර පෝස්ටුවක් පළවෙනවා. පළවෙනි රැල්ලට නමක් දුන්නේ නැහැ. ඔහොම ඔහොම ඇවිල්ලා දෙවෙනි රැල්ලට මිනුවන්ගොඩ තව එකක් එකතු කරලා කිව්වා ඒ රැල්ල කියලා. තුන්වෙනි රැල්ලට කිව්වා කොවිඩ් රැල්ල කියලා. එතකොට හතරවෙනි රැල්ලක් ආවොත් දැම්මම නමක් කියන්න පුළුවන්. ඒ නම බොරැල්ල. ඒ කියන්නේ හතරවෙනි රැල්ල බොරැල්ල. ඒ නිසා එහෙම තැනකට යා යුතු නැහැ. යන්න දෙන්න ඕනේ නැහැ. ආණ්ඩුවට විපක්ෂයට පුරවැසියන්ට සියලු දෙනාට වගකීමක් තියෙනවා. රට වහන්න කියන ඉල්ලීම තමයි පත්තර හතරකම වගේ තිබුණේ. මොකක්ද තීරණය? ජනාධිපතිතුමා ආදී සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලා මාධ්‍ය වාර්තා කරනවා. අපි විරාමයෙන් පස්සේ ඒ පිළිබඳ පුවත් අනාවරණය කරන ලැසි. ඔව් ප්‍රථම විරාමයේ සඳහා දෙන්න අවසරයි. පත්තර පිටු අතරින් රට දකින්න පුළුවන් ලෝකය දකින්න පුළුවන් මේ ලෝකය දකින මොහොතේදී ධනාත්මක සිතුවිලි ඉතාමත් වැදගත් කියලා කියනවා. මොකද මානසික සෞඛ්‍ය ශාරීරික සෞඛ්‍යයේ වැදගත්ම කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ නිරෝගීකම පාත්වා ගැනීම සඳහා මේ භෞතික ශරීරයේ පවතින නිරෝගීකම වගේම මානසික සෞඛ්‍යයේ පවතින නිරෝගීකමත් වැදගත්. නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල ඔබට මේ ගැන හිතන්න පුළුවන්. කොහොමද මේ ලෝකයක් වැටෙන වෙලාවක තමන්ට නැගී හිටින්න ධනාත්මක සිතුවිලි ඇති කරගන්නේ? නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල ඔබේ සිතට නැගෙනවා නම් නෙස්ටමෝල්ට් පේජ් එකේ සටහන් කරන්න ඒ බව අපි ඔබට මතක් කරනවා. නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල ඒ අනුව අපිට පුළුවන් ඔබේ සිතුවිල්ල ජයග්‍රාහී සිතුවිල්ල බවට පත් වෙනවා නම් දවසේ එය දිනපතා ඉදිරිපත් කරන්න. ජාතික පොත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරනවා. රට වහනවද නැද්ද? බොහෝ දෙනෙක් අහන්නේ ලොක්ඩවුන් එකකට යනවද නැද්ද? මල්වතු හාමුදුරුවෝත් කියනවා, පක්ෂ ඇතුළුනුත් මෙහෙම කියනවා. නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ලෙන් පස්සේ අපි ජාතික පුවත්පත් වාර්තා කරන සිසු පුවත්වලට අවධානය යොමු කරනවා. රට වහනවද නැද්ද? තීරණය අද ජනපති ජාතිය අමතයි කියලා සමන් ගමගේ අද වාර්තා කරනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ අනුව සාමාන්‍යයෙන් සිදුවන පරිදි කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ රැස්වීම අද පැවැත්වෙනවා.
इन अनतुरुव जनाधिपतिवरया रट वसादमनवाद नेद्द निश्चित तीरणयकट एलबिनुवतयि दिवेन पुवत्पत वार्ता करनवा कोरोना मर्दन कार्यसाधक बलका इकुत सिकुरद रस्सु अवस्थावेदीत पवति साकच्छावलिन अनतुरुव संचरण सीमा दडिकिरीमट रजय कटयुतु कला एवगेम निरोधायन क्रियावलियट अनुव පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්න ලැබෙන ඉදිරික්‍රියා මාර්ග පිළිබඳව ජනාධිපතිතුමා අද දවසේදී ප්‍රකාශ කිරීමට නියමිතයි. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් දිනෙන් දින වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව වගේම මරණ සංඛ්‍යාවද ඉහළමින් පවතින අතර පසුගිය දින දෙකක කාලයේදී මෙරටින් වාර්තාව කොරෝනා මරණ සංඛ්‍යාව 170 සීමාව පහු කළා කියලා අපි නෙවෙයි දිවෙන පුවත්පතේම වාර්තා කරනවා. අද දවසේදී කොවිඩ් කාර්යසාධක බලකාය රැස් වෙනවා. අද ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් යනුවත් කිරීමට නියමිත බව සඳහන් කරනවා. අද දිවයින පුවත්පත එහෙම වෙද්දී වැඩිපුරම අවධානය යොමු කරලා තිබෙන්නේ එන්නත්කරණය පිළිබඳව දිස්ත්‍රික්ක 2ක සමා වෙන දිස්ත්‍රික්ක 9ක 30ට වැඩි 100ට පළමු මාත්‍රාව දීලා 100ට 100කට පළමු මාත්‍රාව දීලා අජිත් අලහකෝන් වාර්තා කරන දිස්ත්‍රික්ක 9ක 30ට වැඩි 100ට 100කට පළමු මාත්‍රාව ලබා දීලා මොනවද මේ දිස්ත්‍රික්ක ගම්පහ කළුතර ඊළඟට ගාල්ල හම්බන්තොට පොළොන්නරුව මහනුවර මාතලේ රත්නපුර සහ වවුනියාව මේ දිස්ත්‍රික්ක වල අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 100ට 100කටම එන්නත ලබා දීලා තිබෙනවා ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ 92.52ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 92.43ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 93.43ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ 92.91ක් අම්පාර දිස්ත්‍රික්කයේ 92.65ක් මේ විදිහට පළමු මාත්‍රාව ලබා දීලා තිබෙනවා ඊට අමතරව මේ අතර වයස අවුරුදු 20 සිට 30 දක්වා වයස් කාණ්ඩයේ පුද්ගලයන් එන්නත් කිරීමද දිස්ත්‍රික්ක 30 දිස්ත්‍රික්ක 30ක කියලා තියෙන දිස්ත්‍රික්ක 30ක් නම් වෙන්න බෑනේ දිස්ත්‍රික්ක කිහිපයක සහ කර්මාන්ත ශාලාවල මේලෙට ආරම්භ කළා තිබෙනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා ඊට අමතරව එන්නතේ දෙවන මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයේ 57.61කට ලැබිලා ගම්පහ 66.77කට ලැබිලා කළුතර 73.67කට ලැබිලා මාතලේ 65.38කට ලැබිලා මන්නාරමේ 60.66කට ලබා දීලා තිනවා මේ එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත්ත පිරිස කොමුණත් මේ වෙනකොට සමස්යක් විදිහට ගත්තාම ඊයේ වෙන විට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව 1,20,19,183 දිනෙකට මොනම එන්නතකෝ මාත්‍රා දෙකම ලැබිලා තියෙනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අතර බස්නාහිර ආසාදිතයන්ට හදිසි ඇමතුම් අංක ප්‍රකාශයට පත් කර තිබෙනවා. පැය 10ක් තුල 3400ක් මේ අංකේ ලියාපදිංචි වෙලා SMS එකක් හරි වන්න පුළුවන් නිකන් කොවිඩ් වගේද වගේද කියලා හිතනවා නම් 19.04ට SMS එකක් හරි එවන්න කියලා වාර්තා කරනවා. ඒ වගේම අද අරුණ පුවත්පත සඳහන් කරනවා කොරෝනා නියුමෝනියාවට දෙන ඖෂධ ප්‍රමාණවත් කියලා. කෝටාවටදී ලබන මාස තවත් තොගයක් ශ්‍රී ලංකාවට ලැබෙනවා කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා. මොකද මේ දවස්වල සමාජ මාධ්‍යවලත් පාර්ලිමේන්තුවේදීත් කතා වුණා කොරෝනාවට ලබා දෙන මේ ඇතම් එන්නත් අසාධ්‍ය රෝගීන්ට ලබා දෙන ඇතම් එන්නත් හිඟයක් තියෙනවා කියලා. අපි ඊයේත් සඳහන් කළා මේ සමහර එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයමත් තියෙනවා සමහර එන්නත් වලට ඒ කෝටක් එහෙම නැත්නම් නියමිත ප්‍රමාණයක් තියෙනවා ඒ රටවලට බෙදී යන්න. ඒ අනුව මේ ටොසි කියලා වෛද්‍යවරු අතර සහ දැන් ජනප්‍රිය වෙලා තියෙන මේ ඖෂධය පිළිබඳව මේ ඖෂධය විදේශීය සමාගමක් නිෂ්පාදනය කරන අතර කෝටා ක්‍රමයකට යටතේ ඖෂධය ලෝ පුරා බෙදා හැරීමක් සිද්ධ වෙනවා. ලබන මාස මුල් සතියේදී ශ්‍රී ලංකාවට කෝටා ක්‍රම යටතේ ඖෂධය ලැබීමට නියමිත බව ඖෂධ නියාමනයේ පිළිබඳ රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයවිසුණු මහත්මය සඳහන් කරනවා. මේ ඖෂධයට පවතින ඉල්ලුම වැඩි වී ඇති බැවින් ඊට සමාන ඖෂධයක් නිෂ්පාදනය කර ඇද්දැයි සොයා බලා ඒ පිළිබඳව මිලදී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් පිළිබඳවත් සෞඛ්‍ය මාත්‍යංශයේ විද්වත් කමිටුව මෙවැනි විට අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම මෙතෙක් කල මේ ඖෂධය භාවිත කළේ ආතරයිටිස් රෝගීන් සඳහා. මේ ඖෂධයේ බර අණුව සාමාන්‍යයෙන් රුපියල් 30,000 සිට රුපියල් 1,50,000ක් මිලද ගණන් දක්වා අලෙවි වෙනවා. මේ ඖෂධය එහෙම ඕන වෙලාවක ගන්න පුළුවන් ඖෂධයක් නෙවෙයි කෝටා ක්‍රමයක් අනුව තමයි එන්නේ. සාමාන්‍යයෙන් බර අණුව තමයි ඖෂධය දෙනවා කියලා කියන්නේ. ඒ අනුව 30,000 ඉඳලා 1,50,000ක් විතර වෙනවා මේ ඖෂධය. කොහොමුණත් කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලැබෙන පෞද්ගලික රෝහල්වල මේ ඖෂධයේ හිඟයක් පවතින බව වාර්තා වෙනවා. ඒ නිසා රෝගීන් ආරක්ෂා කිරීමේ අරමුණින් ඇතැම් පෞද්ගලික රෝහල් ඖෂධ නියාමන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා තිබෙනවා මේ ඖෂධය ලබා දෙන්න පුළුවන් නම් ලබා දෙන්න කියලා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන රාජ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා නිව්මෝනියාවට දෙන ඖෂධයේ ප්‍රමාණවත් කියලා කෝටාව යටතේ ලබන මාසේ ඉතිරි එන්නත්ක ඉතිරි ඖෂධයක් ලැබෙනවා කියලා මහාචාර්ය චන්න ජයසුමන මහත්වරයා සඳහන් කරනවා. ඊට පස්සේ දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. 151ක්
मेरटे जनता अवगन लक्ष्य पनस एक इन्नत्मात्र अधिकमारगेन संध्या करुणरत्न वार्ता कर सिटी कोविड मर्दन मात्र दिखमगेन इन्नत्करण संपूर्ण कल मेरट समस्त जनगहन पनस एक लक्ष विसी हतर दहस एक अद्दीन मेन पर्वत वार्ता करण इवागेम सैनोफार्म इन्नत मेन वेड़ दिन करगण तीन सैनोफार्म इन्नत गणिदी मुलिंग मुलिंग गुडकाय बयौन बेनवेन नमतीन इन्नत बलगिन हिटे हई महाचार निलिका मलविगे महात्म्यकनो सैनोफार्म मात्र दिखम गये सीट अणुपाहक प्रतिदेह गोडन गिल कल जयवर्धनपुर विश्वविद्यालय महाचार निलिका मलविगे महात्म्य करण प्रकाश सैनोफार्म मात्र दिखम गणुपाहक प्रतिदेह गोडन गिल कॉविड मर्दन सैनोफार्म इन्नते मात्र दिखम गुद्गिले प्रतिदेह निपदवीम सीट अणुपाक दक्वा वर्धने वन तत्वन भव यु मे संधान करना सामेक संसंदने खलु तेके काटहरी कॉविड हदिला सोनाट पास सिरुरे स्वाभाविक अतिवेन प्रतिशक्ति करता प्रतिदेह प्रमाणेट सामन प्रमाणा मे सैनोफार्म इन्नतेनुत इन्नत लागत इन्नते मात्र दिखम लागत पास्से प्रतिदेह वर्धने वेना किल तमकियाँ अभी इट पास लंका दीपपुवत्पत्र अवधानी करण आचार्य चंदम जीवंधर महात्म्यकिन कॉविड डेल्टा प्रभेद पीटपलाट इतरम तदट गिहिल नैला डेल्टा पीटपलाल तदट नै कोलम डिस्ट्रिक्ट बसनाहिर पलातम मे पैतरी मतीन एनिसा मेघन अवधानिंग इन हुदाई हेबई लुकु भयाकति करगण ने चकित भयाकति करगण ने अवधान ये विधीट मतीनोन्े इवगेम अवधानमत ये विधीट मतीनवा अवधानिंग इन तोने अवधानमतीनवा डेल्टा प्रभेद पीटपलाट तदट पेतर नायकिल आचार्य चांदम जीवंधर महात्म्यकिन वगेम मेवनकोट वैद्यर दसिय नवेकट कोरोना वेल सौख्य देह आरक्षा करगनी मे वगकीम तेनवा ये अतरे वैद्यर दसिय नवेकट कोरोना वेल नाम कोहमद सौख्य सेवे पात्र आग्नेमे अभियोग कल बेट हिन्ट पटन गण इट पश्चे अभी सुधानम अवधानकर दिन मिनपुअपतम के कारण वक् एतमय दिन मिनपुअपत के गुरुसंगम नियोजित पहल वक् कोरोना वलि नियगि हिल्ला केला सोचनीय पोतक देशप्रेमी इजापय कियाई केला दिन मिन वार्ता करने गुरुसंगम नियोजितयन 15 कोरोना वलि नियगि हिल्ला केला दिन मिन पोतपत संधान करने ए अनुव दिन मिन पोतपत वैडी विस्तर मे पोत पिलिबंदव शिरान रणसिंह वार्ता करनो मेलस मियगोस सिटन पिरिस अतर विदुहल्पतिरु तिदिनक सिटन बव तोरतुरु हेलिव तिबिनवा सेसु पिरिस पासल गुरु उरुवेति कोरोना वसंगते प्रति काले निरोधा नीति रीति खडक्रमीन उद्घोषण सह पिलपाली संविधान किरी वरद अटते लंका गुड़संगमे लेखम जोसफ् स्टालिन अतुल पिटिसा निरोधांट यमुकिरी मटत पीवर गत्ते ए मुहूते वसंगते पेतिरिमिन तिबी निसा मेवन विट गुरु विदुहालपति वृत्ति समिति विरोधावल्ट एक नो गुरुवृद वैरसे वेलदी मे गोस्सेबिनवा हबई अंबलंगोड गिरीतले मेदिरीगिरी आनमडु अविस्सावेलादी प्रदेश वल पीटि पासवल सीवे निरतव सिटी उद्घोषण हा पिलपाली वलट सहभागी वेच्च गुरूर मियगिहिल्ल तियेनवा कियला तमयि देशप्रेमी एक्सत् जातिक पक्षये संधान कर सिटिन्ने ए अणुव मे अयट ऐत्तटम मे मे उद्घोषण निसा मेक बहुनाद नैद्द कियन एक पिलबंदव तवम तहवुरु किरीमक् नोतुबुना वुनत् एम तहवुरु करगत्ते नैति वुना मे उद्घोषण वलट गुरुसंगम विरोधता वलट पिलपाली वलट गियपु उदविय अतरेन गुरुसंगम नियोजितन 15 कोरोना वल मियगिहिल्ल कियला देशप्रेमी एक्सत् जातिक पक्षये संधान करणवा कियला एहि नायक सुगत हेवापतिरण महात्म्या उपटा दक्वमिन अद दिनमिन पुवत्पत वार्ता करणवा ए अतरे दिव इन पुवत्पत वार्ता करण प्रकाशयक् तियेनवा दिव इन पुवत्पत वार्ता करणवा ए तमयि मे दिव इन पुवत्पत वार्ता करण विदियट कोविड रोगीन गे व्याप्तियट कौद वगकियान्नोने कियन प्रश्नय कोविड रोगीन गे व्याप्तियट समगे जनबलवेगे सह एक सजिद्गे पक्षे सह जविपे वगकिवियुतुयि कियला अद वार्ता कर सिटिन्ने महिंदानंद अलुद्गमगे अमात्यवरया करण प्रकाशयक् कोविड रोगीन गे मियाम संबंधयेन गत्ताम मुकद डेल्टा वसंगते पेतरेमिन पवतिन तत्वेकदी तमयि पार्लिमेंतुवलंग उद्घोषण कला रटपुरा गुरुरुन गेन्नल उद्घोषण कला एनिसा कोविड व्याप्तियट सजिद्गे पक्षत जविपेत् वगकिवियुतुयि कियला संधान कर सिटिन्ने महिंदानंद अलुद्गे अलुद्गमगे अमात्यवरया दैन एक पैत्तकिन कोविड वसंगते पेतिरेनवा एतकोट गुरु विदुहल्पति वर्जने आरंभ वुने वेटुप वेडिकिरीमे कोंदेसी वेटुप वेडिकिरीमे इल्लिम्मावे वर्जनेट पस्से वर्जने पटंगत्तट पस्से मुलिम्म जोसफ् स्टालिन महात्म्या निरोधायंट यव्वा कियला तमयि वर्जने पटंगत्ते दैन मोकद मे कमिटू वार्ता तियेनवा कमिटू कल्मरन्न गत्त उपक्रमयक् कियला चोदना एल्ल वुणा मोकद इंदिक तत्त्वे गिनु सर होंद तेनकट आवे पहुगिय सतिये पहुगिय सिकुरादा ए वगेम अंगहरुवाद बदाद मे दवस्तुने मे कमिटी रेसुना
මෙවරත් කමිටුව රැස්ුනේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මලලසේකර මාවතේ පිහිටි නිවසේදී තමයි රැස්ුනේ. රැස්ුණාට පස්සේ විශේෂයෙන්ම මේ 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 වෘත්තීය සමಿತಿ වැඩපිළිවෙල තුල මේ ගුරු වෘත්තීය සමಿತಿ 33ක් 34ක් විතර ඉන්නවා කියලා යල්ලා තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. හැබැයි මේ වෘත්තීය සමಿತಿ 33 34 ඇතුලේ ඉන්නේ කණ්ඩායම් 10යි. සමහර කණ්ඩායම් 10යි කියන්නේ සමහර මේ කණ්ඩායම් එකම මතයක ඉන්නේ. මේ කණ්ඩායම් 10ම පහුගිය සතියේ වෘත්තීය සමಿತಿ විදිහට මේ අනු කමිටුව මුණ ගැහුණා අනුගමුට මුණ ගැහුණාට පස්සේ විශේෂයෙන්ම මේ මේ වෘත්තීය සමಿತಿ සාකච්ඡා ආරම්භ කරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමಿತಿයෙන් අවසන් කරුවේ ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ වෘත්තීය සමಿತಿ නායකයන් නායකත්වයේ දරන වෘත්තීය සමಿತಿ සමග සාකච්ඡා කරලා තමයි බදාදා මේ කමිටුව වෘත්තීය සමಿತಿ සාකච්ඡා අවසන් කරා. ඒ කියන්නේ වෙන වෙනමනේ මේගොල්ලෝ එක සාකච්ඡා කරනවා කිව්වේ. එහෙමද ඒ වෘත්තීය සමಿತಿ එක්ක වෙනම සාකච්ඡා? වෘත්තීය සමಿತಿ වල මේ මේ විශේෂයෙන්ම මේ ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහලාගේ මේ පොරි ගෝරනාඩුවක් තිබුණා මේ 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 මේක කල් මරනවා කියලා. මේ 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 කමිටුව කල් මරනවා කියලා. හැබැයි ඒකට හොඳ උත්තරයක් දුන්නා ඩල සලහප්පෙරුම අමාත්‍යවරයා. ඩල සලහප්පෙරුම අමාත්‍යවරයා කිව්වා දැන් බලන්න ඔයගොල්ලෝ කියනවා අපි මේ කමිටුව මේ කල් මරනවා කියලා. දැන් අපි එහෙම කල් මැරිල්ලක් නැහැ මේ කමිටුවේ. එහෙම කල් මැරිල්ලක් දැන් දැන් ඔබතුමන්ලම කියපු විදිහට ඔබතුමන්ලම යෝජනා කරපු විදිහට අපි මේ ඔබතුමන්ලා එක මතයක් නියෝජනය කරන කණ්ඩායම් මේ මේ බලන්න දැන් ඔබතුමාලා ගත්තාම ඔබතුමල එක මතයක් නියෝජනය කරන කණ්ඩායම් අපි එකට සාකච්ඡා කරා අපි හැම කණ්ඩායමක් එක්කම සාකච්ඡා කරනවා කියලා. හැබැයි මේ වෙලාවේ මේ තවත් ලස්සන කතාවක් කිව්වා මේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා. දැන් බලන්න මේ අපිටත් මේ ප්‍රශ්නේ විසඳන්න උවමනාවක් තියෙනවා. අපිත් ගුරුවරුන්ගෙන් ඉගෙනගත්ත දරුවෝ. තව පැත්තකින් මේ බලන්න මෙතන ඉන්න හතර දෙනාගෙන් මේ ඇමතිවරු හතර දෙනාගෙන් ඒ කියන්නේ මේ අනුකමිටුවේ ඉන්න ඇමතිවරු හතර දෙනාගෙන් මේ තුන් දෙනෙක්ම මේ ගෙම අම්මා හරි තාත්තා හරි ගුරුවරු. දැන් මගේ අම්මා ගුරුවරියක් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කෙනා. දැන් මේ බලන්න ඩලස් වලහප්පෙරුම ඇමතිවරයාගේ අම්මා ගුරුවරියක්. මේ බලන්න විමල් වීරවංශ ඇමතිවරයාගේ පියා ගුරුවරයෙක්. දැන් අපිටත් මේ මේ කමිටුවටත් අපිටත් මේක මේ මේ අවසන් කරන්න ගුරුවරුන්ට සාධාරණයක් කරන්න උවමනාවක් තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවටත් උවමනාවක් තියෙනවා. කිසිම පක්ෂයක් කිසිම ආණ්ඩුවක් නොකරපු දෙයක් අපි කරවුවා. අපේ සෞභාග්‍යයේ දැක්මට මේ කාරණේ අපි අතුලත් කළා. ඉතින් අනිවාර්යෙන් අපි මේ ප්‍රශ්නේ විසඳනවා. ඒ අනුව ලබන කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් වාර්තාව ඉදිරිපත් කරලියල්ලා මේ යෝජනාව ඉදිරිපත් කරලියල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න අනු කමිටුව මේ වෙන විට දිනුස යෝජනා කරලා තියෙනවා තහවුරු කරගන්න. ඔව් අද මෞබිම් පුවත්පතත් ඒක වාර්තා කරන ඉන්දික මෞබිම් පුවත්පත කියනවා ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු වෙනවා කියලා අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා. එතර අර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කරපු ප්‍රකාශය කොවිඩ් ව්‍යාප්තියට සජිත්ගේ පක්ෂයත් වගකිව යුතුයි කියලා. මේ අවාසනාවන්ත කොවිඩ් තත්ත්වයට අප රට මුහුණ දී මාස 18ක් වෙනවා. මේ කාලය තුල රජයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 17කට අඛණ්ඩව පඩි ගෙවුවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිදාපීන් ලක්ෂ 17000කට වකුගඩු රෝගීන් ඇතුළු විවිධ ආබාධයන්ට ලක් වූ පුද්ගලයන් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයකට මාසිකව ලැබෙන්න ඕනේ ඒ සුබසාධන අරමුදල් ගෙවුවා. එපමණක් නෙවෙයි මිලියන 22ක් වන ජනගහනෙන් 1 කෝටි 20 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දීලා ඉවරයි. මාත්‍රා දෙකම ජනගහනෙන් 51 ලක්ෂයකට ලැබිලා තියෙනවා. 51 ලක්ෂයකට ලැබිලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදය අපේ රටට පැමිණ ඇති බව දැනදැනම පසුගිය දවස්වල මේ විදිහට උද්ඝෝෂණ කළා. අර මෞබිම් පුවත්පත වාර්තා කරපු පොත ගුරු විදුහල්පති වැටුප් ගැටලුවේ ඇමති අනු කමිටු වාර්තාව ලබන සතියේ කියලා වාර්තා කරද්දී තවදුරටත් මේ අවදානම පිළිබඳ පුවත් තියෙනවා. විශේෂයෙන්ම වකුගඩු රෝගීන්ට මේ වෛරසයේ අවදානම වැඩි කියලා මාරාන්තික අවදානම වැඩි කියලා කියනවා. ඒක අරුණ පුවත්පත ඒක සිරස්සලේකම තිබුණා. ඒ සිරස්සලේ ගත්තේ නැහැ. මේ මෙන්න මේ කතාව විතරක් අපි උපුටා ගන්නවා. වකුගඩු බද්ධකල රෝගියෙකුට කොරෝනා හැදුනොත් වහාම රෝහල් ගතවන්න කියලා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා. යම් රෝගියෙක් වකුගඩු බද්ධ කිරීමක් සිදු කර මාස 3කට වඩා කාලයක් ගත වියත් නම් අනිවාර්යයෙන්ම කුමන හෝ කොවිඩ් එන්නතක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බව සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගෙනගේ මහත්මයා පවසනවා. වකුගඩු බද්ධ කිරීමක් කරලා මාස 3ක් පහු වෙලා නම් ඔබ ඉන්නේ ඕනම එන්නතක් ලබා ගන්න සයිනෝෆාම් වලින් පටන් ගත්තම ඕනම එන්නතක් ලබා ගන්න. ඒ වගේම මේ රෝගීන්ට සංකූලතා වැළඳුනොත්
බරපතල අවදානම් සහිත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් වකුගඩු දන් දීපු උදවියට වකුගඩුව පරිත්‍යාග කරපු අයගේ තත්ත්වය මොකද? වකුගඩු රෝගයක් නොමැතිව හෙත් වකුගඩුවක් ලබා දීම නිසා එක වකුගඩුවක් පමණක් ඇති පුද්ගලයෙක්ට රෝගය වැළඳුනොත් බරපතල ලෙස සංකූලතා ඇතිවීමට ඉඩකඩ නැහැ. ඒ කියන්නේ එක වකුගඩෙන් ජීවත් වෙන පිරිස් දෙකක් ඉන්නවානේ. එකක් තමයි තමන්ගේ වකුගඩු දෙකම සවුත් වෙලා එහෙම නැත්නම් එක වකුගඩුව සවුත් වෙලා එක තව එකකින් ජීවත් වෙන. එහෙම නැත්නම් අර බද්ධ කරලා එකකින් ජීවත් වෙන. එහෙම නැත්නම් තමන්ගේ වකුගඩු දෙකෙන් එකක් පරිත්‍යාග කරපු අය. ඒ පරිත්‍යාග කරපු අයට සංකූලතා අඩුයි කියලා තමයි වකුගඩු විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කර සිටිනේ. රෝගියෙකුට කොවිඩ් ආසාදනය වොත් යම් හේතුවක් මත රෝහල්ගත වන්නට අවස්ථාවක් ලැබුණේ නැත්නම් අපි රෝගියා සිටින ප්‍රදේශයේ බාහිර සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියට දැනුම් දීලා ඔහුගේ තොරතුරු ලබාගෙන ඔහුව කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කරනවා කියලත් වොන් සඳහන් කරනවා. සත්කම කර 3 මාසකට වැඩි නම් එන්නත අනිවාර්යයි කියලා විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා. වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන් මේ අවස්ථාවේදී මේ වෛද්‍යවරුන් මෙහෙම එළියට අවිල්ලා දැනුවත් කිරීම සඳහා කරන ක්‍රියාමාර්ග අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඒ අතරේ කොරෝනාවෙන් පාරේ මැරුණු තරුණයා ස්පිරිතාලයට ගියාට පස්සේ පණ ලැබිලා දුවල ගියපු පුවතක් පුෂ්ප කුමාර ජයරත්න වාර්තා කරන කුරුණෑගල නගරේ ප්‍රධාන මාර්ගයක් අසල වැස්ටි සිටි තරුණයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයටපත් වූවකු යයි සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ ඊයේ පැන ගොස් ඇතැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකෙක් සඳහන් කර සිටියා. මරුවගෙනුත් බේරලා පලා ඇවිල්ලා ඉස්පිරිතාලෙනුත් පලා ගියා කියලයි ඒ අනුව ඒ පුවත වාර්තා කර සිටින්නේ. එහෙම තියෙද්දි ඉන්දික ජාතික පුවත්පත් වල තවත් කාරණා තියෙනවා. එකක් තමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියනවා කොවිඩ් හමුවේ ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් කියලා. ඖෂධ 40ක් පමණ හිඟයක් තියෙනවා කියලා ඊ අපි මවුබිම් පුවත්පතෙනුත් වාර්තා කර සිටියා මේ පුවත. එතුමා ඒ කාරණාව පිළිබඳ අවධානය යොමු කරනවා රජේ. එහෙම තියෙද්දි ගෑස් කිරිපිටි ප්‍රශ්න තියෙනවා. ගෑස් කිරිපිටි ප්‍රශ්න ලබන සතියේ විසඳයි කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා තමන් සමග කිහි බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරනවා. ගෑස් කිරිපිටි ගැටලු ලබන සතියේදී විසඳයි කියලා කියනවා. මොකද ගෑස් වල මිල වැඩි කරන්න තීරණය කළා. ඒ වගේම කිරිපිටි ආනයන බද්ධ ඉවත් කරන්න තීරණය කළා. ඒ නිසා ගැටලුව නිමවී ලබන සතියේ කියලා කිව්වත් අද මෞබිම් පුවත්පත සඳහන් කරනවා ගෑස් ලිටර ගෑසුත් මිල වැඩි කරන්න සූදානම් කියලා. ලිටර ගෑසුත් මිල වැඩි කරන්න ලෑසි වැඩි කරන්න දෙන්නේ නැත්නම් නඩු දානවා කියලා ඔවුන් සඳහන් කරනවා. ලිටර ගෑසුත් ගණන් උස්සන්න ඉල්ලයි ඉඩ නොදුන්නොත් නඩු දායි කියලා ලිටර ගෑස් සමාගම සඳහන් කරනවලු. මේ අතර බේකර් නිෂ්පාදන මිල අඟහරුවාදා සිට යලි ඉහළට කියලා වාර්තා කරනවා. පාන් රුපියල් 5කින් අනිකුත් නිෂ්පාදන රුපියල් 10කින් අපි දැක්ක මීට කලින් මීට මාසයකට විතර කලිනුත් මෙහෙම බේකර් නිෂ්පාදකෙන් නිකන් ලෑස්සි පිටම ඉන්නේ අර කා කියද්දි නැත්නම් පා කියද්දි ඔය يعني මේ මේ මොනහරි ගැටලුවක් මතුවෙද්දිම මිල වැඩි කරන්න වගේ. මොකද උන් කියන්නේ සියලුම නිෂ්පාදනවල මිල වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පාන් වල මිල වැඩි කරන්න වෙනවා කියලා රුපියල් 5කින් මීට කලින් අර පාම් පිටි තිරිඟු පිටි සපයන සමාගමක එක සමාගමක් මිල වැඩි කළා කියලා ඒ වෙලාවෙත් උන් මිල වැඩි කරන්න උත්සාහ ගත්තා. කොහොම වුණත් කාගේ කාගෙත් ඇඟට හොඳයි තිරිඟු පිටි පාන් පාන් එමන්ත තිරිඟු මිටි නිෂ්පාදන අවම කරගන්න එක කියලා කියද්දි දැන් බඩු මිල ගැන කතා කළාම ඉන්දික අද ජාතික පුවත්පත් වල වාර්තා කරනවා. 1998 කතා කරලා 1998 බඩු මල්ලක් කරගන්න පුළුවන් කියලා බඩු මිල අහස උසට යනවා. ලෝකෙ තත්ත්වය එහෙමයි. 1998ට ඇමතීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක සහන මල්ලක් නිවසටම පළමු සති දෙකේ ප්‍රවාහන ගාස්සු නොමිලේ. වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ අදහසක් අනුව තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ගන්න ගියොත් රුපියල් 2600කට වඩා වැඩි මිලක් වන භාණ්ඩ වර්ග 20ක් සතොසමගින් රුපියල් 1998ට ලැබෙනවා. දැන් මේ බඩු මල්ල ඕන ලංකාවේ ඕනම ප්‍රදේශයක කෙනෙක්ට 1998ට 1998ට දුරකථන ඇමතුමක් දුන්නම මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මුල් සති දෙකේදී මේ බඩු මල්ල 1998කට ඩිලිවරි චාර්ජස් නැතුව, ඒ කියන්නේ ප්‍රවාහන වියදම් නැතුව ඔබේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 1998 සහන මල්ල 1998 සහන මල්ල කියලා තමයි මේ වැඩ පිළිවෙල හඳුන්වන්නේ. දැන් බන්දුල ගුණවර්ධන ඇමතුමා කොහේ ගියා වුණත් කාටුන් නැදිනවා. දැන් පහුගිය දවස්වලත් සෑහෙන කාටුන් නැද. හැබැයි දැන් පහුගිය සිංහල අවුරුද්ද කාලේ වුණත් මේ ගෝලීය වසංගතයක් තියෙද්දි සැපයුම් ජාලා අඩාල වෙලා තියෙද්දි
බඩු මිල යම් මට්ටමක පාලනය කරගන්න පුළුවන්කමක් තිබුණොත් සතුස මගින් ක්‍රම දෙකක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා එකක් තමයි සතුස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන්න තීරණය කළා තිනවා දැන් උදාහරණයක් හැටියට මේ දවස්වල සීනි මිල නැවත එළියේ රුපියල් 160 දක්වා වර්ධනය වෙලා තියෙනවා දැන් සතුසට වාර්තා වෙන විදිහට අද දවසේ කියන්නේ රේගුවෙන් අත්අඩංගුවට ගත ඒ කියන්නේ බාල නිසා නෙමෙයි ඔය ආනයනික ලයිසන් එහෙම හරියට නැති උදවිය ගෙන්නපු අය රේගුව මගින් රාජසන්තක් කරනෝනේ ඒ රාජසන්තක කරපු සීනිත් නැවත සතුසට ලැබෙන්න නියමිතයි මේ විදිහට එතකොට සතුස්ස සීනි හාල් පරිප්පු ඒ වගේ දේවල් වල මිල පහල දැම්මම එළියේ වෙළඳ සැල් වලටත් ඒ මිල පහත දාන්න සිද්ධ වෙනවා අපි ඒක හාල් වල දැක්කා සීනි වල දැක්කා එක ක්‍රමයක් තමයි බඩු මිල පාලනය කරන්න මේ වගේ ලිබරල් විවෘත ආර්ථිකයක් තියෙන වෙලාවක සහ ගෝලීය අර්බුදයක් තියෙන වෙලාවක සතුස්ස මගින් සම්පකාර මගින් මේ විදිහට මිල පහත් දැම්මම වෙළඳ පොලෙත් ඒකට එක්කම මිල අඩු වෙනවා දැන් ඉන්දික මම ඊයේ පෙරේද දැක්කා සුපිරි වෙළඳ සැලකත් අර විදිහටම අර සතුස්ස සහන මල්ල තිබුණා වගේ රුපියල් 1000 සහන මල්ලක් තිබුණානේ ඒ විදිහේ සහන මල්ලක් දාලා ඉස්සරහම ඩිස්ප්ලේ කරනවා එතකොට අනික් පැත්තෙන් ගත්තාම සතුස්ස පාරිභෝගිකයෝ වැඩි දෙනෙක් මේ වෙනකොට යන්නෙන්න පටන් අරගෙන තියෙනවා. يعني මිනිස්සු සතස මිල අඩු නිසා බඩු ගන්න පටන් අරගෙන තියෙනවා කියලා පේනවා. මොකද ඊයේ දවසේ විතරක් වාර්තා වුණා සතෝසේ ආදායම අලෙවි ආදායම මිලියන 140ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවට වඩා දෙගුණයක් විතර. ඒ කියන්නේ මිනිස්සු සතෝසට යනවා. අඩු මිලට මිනිස්සු සතසෙන් බඩු ගන්නවා කියන කාරණාව පැහැදිලි වෙනවා. ඒ වගේම පාලන මිලක් දැම්මයින් පස්සේ ඒ මිලට වඩා වැඩිපුර විකුණනවා නම් ලොකු දඩයක්. ඒ කියන්නේ ලක්ෂයක් දඩයක් තියෙනවා විතරක් නෙවෙයි දැන් වීමෝල් හිමිය වගේ අය කරනවනේ ඒගොල්ලන්ට කෝටියක දඩයක් බලමු මේ ක්‍රම දෙකෙන් අපිට දැන් ලාභයට කන්න පුළුවන් වේද කියලා ඒ අතරේ දැන් පහුගිය කැබිනට් එකෙත් වැඩිපුරම කතා කරේ බඳුලමතුමා කියලා කියනවානේ දිනුෂ මේ පහුගිය කැබිනට් රැස්වීම තමයි මං හිතන්නේ මෑත කාලේ තිබුණු දීර්ඝතම කාලයක් වැය කරපු කැබිනට් රැස්වීම. ඒ කියන්නේ Zoom එකෙන්ද තිබුණේ නැත්නම් ඔව් මෙවරත් තිබුණේ මේ Zoom තාක්ෂණයෙන් online ක්‍රමයට තමයි මේ මේ දෙවෙනි පාරත් මේ එක දිගට මේ කැබිනට් රැස්වීම තිබුණේ පැය පහක. ඒ කියන්නේ 5:20ට ආරම්භ කරපු කැබිනට් රැස්වීම අවසන් උනේ 10:20-25 විතරනකම් පැය පහක පමණ කාලයක් එක දිගට කැබිනට් රැස්වීම තිබුණා. කැබිනට් රැස්වීමේ ඔබ දිනුෂ කියපු විදිහට මේ වැඩිම කාලයක් කතා කරන්නේ මේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා. ගොඩක් වෙලාවට කැබිනට් රැස්වීමේ ගොඩක් කතා කරන්නේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට තමයි අනිත් පැත්තෙන් වෙන ඇමතිවරුත් වැඩියෙන් කතා කරන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට තමයි. කියන බඩු මිල ප්‍රශ්න නිසාද? මේ මිල පාලනය සහ බඩු මිල මේ මේ වර්තමාන තත්ත්වයේ සම්බන්ධයෙන් කතා කරන්නේ. හැබැයි මේ මීට කලින් කීප වතාවක්ම මේ ඇමතිවරු විවිධ විහිළු තහළු පවා කර බන්දුල ඇමතිතුමාට මේ ගොඩක් අය මේ ඇමති මණ්ඩලය කියන ඇමතිතුමා කියනටදී බන්දුල ෂූරින් කියලා. ඒක අර එතුමාගේ වචනේ. ඔව් එතුමාගේ බන්දුල ෂූරින්. බන්දුල ෂූරින් කියලා තමයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට සඳහන් කරන්නේ. ඉතින් මෙවරත් ගොඩක් වෙලාවට මේ කතා කරේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සම්බන්ධයෙන් සහ වන්දන ගුණවර්ධන අමාත්‍යවරයාත් එක්ක තමයි ගොඩක් කතා කරාවේ මේ පාර. පැය පහක් ගියා කැමති. පැය පහක් වැතුණා කැමති ප්‍රශ්නේ. ඒ අතරේ අද ජාතික පත්පත්වල තිබුණා මේ මේ අෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා සමග මහින්ද රාජපක්ෂ අගමැතිතුමා දුරකථන සංවාදයක් පැවැත්වුවා කියලත් අද තිබුණා. ඒ අතරේ ජාතික පුවත්පත් වාර්තා කරනවා අෆ්ගනිස්තානයේ අර්බුද අෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳව. අෆ්ගනිස්තානයෙන් පලා ගිය ජනාධිපති අෂ්රෆ් ගානි එක්සත් අරාබියෙන් මතුවේ කියලා සහන් වික්‍රමගේ වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. පැනලාවේ නැත්තම් මාව එල්ලලා මරනවා. මම හිටියනම් විශාල ලේවැගිරීමකුත් වුණා. ඒ නිසා තමයි මම එහෙම ආවේ. ඒ නිසා බලය අත්හැරීමට මම තීරණය කළා. නැත්තම් මහා ලේවැගිරීමක් සිද්ධ වෙනවා. මොකද සල්ලි අරන් ආවා කියලා කතාවක් තිබුණානේ. සල්ලි අරන් එනවා කියලා සපත්තු දාගන්නවත් උනේ නැහැ. හෙලිකොප්ටර් එකක් පුරවල සල්ලි වාහනයි වාහන හතරකුයි දාගෙන ආවා කියලා තමයි මුලින්ම වාර්තා පළ වුණේ. ඉඩලද විගස යලේ අෆ්ගනිස්තානයට එනවා. තලිබාන් පාලනයට මුදල් නොදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා. IMF එක කියනවා තලිබාන් අලුත් පාලනයට මුදල් දෙන්නේ නැහැ කියලා. දැන් පැනලා ආවේ නැත්තම් මාව ඉල්ලලා මරනවා. සල්ලි අරන් එනවා තියා සපත්තු දෙකවත් දාගන්න තිබුණේ නැහැ. මෙහෙම කියද්දි දැන් 2015 සිද්ධියත් මතක් වෙනවා. දැන් 2015 මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් එක්කම කට කතා පැතිරුණා මේ මේ බංග මොනවාද යුද ටැංකි ගෙනල්ලා එහෙම යන්නේ නැතුව ඉන්නවා ජනතා විරෝධය මර්ධනය කරන යුද ටැංකි පාවෙන අවිගබඩා ගෙනල්ලා තියෙනවා. හැබැයි අවසානයේදී හෙළුණා ඒ කියන්නේ
ඇඳුම් ටික අරගෙන යන්නවත් වෙලාවක් තිබුණේ සහ බල මේ මේ ප්‍රතිඵල ඉදීම එතුමා ඉවත් වෙන තීරණ වුණා කියලා. ඒ වගේම අයියේ දවස්වල අර හරලීගහ මන්දිරයට ගිහිල්ලා කඩු අරගෙන පෙනල මේ මේ රාජතාන්ත්‍රික ත්‍යාග වශයෙන් ලැබිච්ච දේවලුත් ඒවා වෙන අර්ථකථනයක් ගෙනාවා. ඒ අර්ථකථනයේමද ඒ විදිහේ අර්ථකථනයක්මද මේ අශ්රෆ් ගානි හිටපු අෆ්ගනිස්තාන ජනාධිපතිවරය සම්බන්ධිනුත් තියෙන්නේ. මොකද ටග්ගාලා ජාත්‍යන්තර මාධ්‍යලින් වාර්තා කරේ හෙලිකොප්ටර් එකක කාර් හතරක් දාගෙන ගියා, සල්ලි පුරවගෙන ගියා කියලා. කොහොම වුණත් තලේබාන්වරු පාලනය පටන් ගන්නවා. තලේබාන්වරු කියනවා තලේබාන් වරුන්ට අවශ්‍ය සියලු දෙනා එකට එක් වූ රාජ්‍යයක්, බලයේ ඒකාධිකාරයක් නෙවෙයි. තලේබාන් මාධ්‍ය ප්‍රකාශකවරයා තුර්කී මාධ්‍යයක් වෙත පවසනවා, අපි ඉදිරියට කටයුතු කරන අෆ්ගනිස්තානය තුළ සියලු දෙනාම ඇතුළත් වුණු රජයක් පිහිටවන්න ඉන් අදහස් වෙනවා. තලේබාන් සංවිධානයේ රට තුළ ඒකාධිපති බලයක් පිළිබඳ විශ්වාසයක් හෝ අවශ්‍යතාවක් නොමැති බව කියලා. එහෙම වුණත් ඒත් එක්කම අද පුවත්පත වාර්තා කරනවා බුර්කාව නොඇඳි අෆ්ගන් කාන්තාවක් තලේබාන්වරු වෙඩි තබා ඝාතනය කරපු අන්දම මාධ්‍ය වාර්තා පළ කරනවා, සමාජ මාධ්‍යවල පර කරනවා. ඒ විතරක් නෙවෙයි, සුපිරි වෙදසල්වල තියෙන නිරූපිකාවන්ගේ ඡායාරූපවල තාර ගාලා තියෙනවා. මෙන්න මෙහෙමයි. ඒ විතරක් නෙවෙයි, මෙහෙම දේවලුත් වෙනවලු. මෝටර රථ හොරකමකට වැරදිකරවකු පුද්ගලිකුගේ මුහුණෙහි තාරාලේප කර ට්‍රක් රථයක ගැටගසා නගරේ වටා ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේම විදියකට නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළා කියලා කියනවා. ඉන්දික අපි දැක්කන අර පහුගිය දවස්වල කියන්නේ මිනිස්සු මේ එයාපෝට් එකක්ද කියලා හිතාගන්න බැරි විදියට මහා කඩිගුලක් වගේ සෙනඟ සූගාල රැස් වෙලා හිටියා. ඒ අතර ගුවන් යානයක් නවා ඒ එයාබස් A320 පාකිස්තාන් ගුවන් සේවයට අයිති ගුවන් යානයක නියමුව තමන්ගේ අත්දැකීම කියනවා. දිනේ අගෝස්තු 15 වෙනිදා උදැසන 10ට විතර අපි අෆ්ගනිස්තානයේ කාබුල් නුවරට එන අවස්ථාව වන විට දේශීය සහ විදේශීය යාන තමන්ගේ ගුවන් ගමන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන ආකාරය අපි දැක්කා. මගීන්ගේවත් සේවකයන්ගේවත් කිසිදු වෙනසක් ඇත්තරම තිබුණේ නැහැ. අපිටත් වෙන පිටත් වෙන පැය දෙක තුනක කාලයක් තිබුණා. අපි කාබුල් වලින් ආපසු ගුවන් ගමන ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා මගින් ගුවන් යානාවේ වාඩි කරලා අවශ්‍ය පරීක්ෂාවන් පවා සිදු කරලා ඉස්ලාමාබාද් බලායාමට ගුවන් ගමන් පාලන අංශින් අනුමැතිය අපේක්ෂාවෙන් ඔවුන්ට කතා කළා. එතකොට ඔවුන් කියනවා කැප්ටන් තරමක අවදානම් තත්වයක් දැනට කාබුල් ලවට තියෙන්නේ. මේ අවස්ථාවේ ඔබට ගුවන්ට නිදහස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අවසර දෙන්න පුළුවන් කමක් නැහැ ගුවන් යානයේ ගුවන්ගත වීමට. අපි తాවකාලිකව පාලන කටයුතු වලින් ඉවත් වෙනවා. මේ අවස්ථාවන විට ගුවන්තරපලයේ අපේ පාලනයෙන් ගිලිහිලායි තියෙන්නේ. ඒත් ජංගම ක්‍රමවේදයක් ඔස්සේ මද වේලාවකින් සම්බන්ධ වෙන්න කටයුතු කරනවා. එතෙක් ඉවසිලිමත්ව රැඳී සිටින්න කියලා පයිලට්ට කියනවා. දැන් ඒ කියන්නේ මේ සිද්ධිය මේ ගුවන් යානය A320 ගුවන් යානය පාකිස්තාන් ගුවන් සේවයට අයිති. ඒක සෙනඟ ඒ කියන්නේ මගින් ඔක්කම පටවගෙන රණවේයකට එහෙම නැත්නම් ගුවන් දානපතයට එන්න ලෑස්ති ගුවන්ගත වෙන්න පාලක මැදින් අවසර ඉල්ලදී ඔවුන් කියනවා. දැන් අපේ පාලනයේ මේක මිදිලා අපිට තවදුරටත් ඔබව පාලනය කරන්න බෑ. ජංගම ක්‍රමයකින් හරි අපි හදාගන්න ක්‍රමවේදයක්. එතෙක් ඔහොම ඉන්න කියලා. දැන් කැප්ටන්ට තියෙනවා ප්‍රශ්නයක් ගුවන් යානයත් එක්කම මෙහෙමම ඉන්නවද නැත්නම් ගුවන්ගත කරනවද කියලා. ඒ අනුව මමත් මගේ සහායක නියමුවත් තීරණයකට ආවා අවසර ලැබුණත් නොලැබුණත් ගුවන් යානය ගුවන්ගත විය යුතුයි කියලා. එන්ජිම පණගන්වල යානාව උපදහවන පතේට ගන්න ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ තමයි වැටහුනේ ධාවන පතේ සිය ගණනක් මිනිස්සු පිරිලා ඉතිරිලා ගිහිල්ලා ඉන්නවා කියලා. ඔවුන් හොඳින් හෝ නරකින් තමන්ගේ ජීවිත ආරක්ෂා පතා රටින් පිටවෙන්න උත්සාහ ගන්නවා. ගුවන් යානාවලට දරන්න නොහැකි තරම් මිනිස්සු පිරිලා පිරිසක් පියාපත්වල තවත් අය එන්ජින් කුටීරවල වගේම ගුවන් බඳෙහි පවා වාඩි වෙලා තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම ගුවන් යානාවල සුරක්ෂිතභාවයට අවදානමක් වගේම තමන්ගේ ජීවිතවලටත් ලොකු අවදානමක්. මිනිස් පොකුරක් මැදින් ගුවන්ගත උනේ කියලා මේ අත්දැකීම අද නිලන්ත තෙන්නකෝන් වාර්තා කරනවා අද පුවත්පතට කියවලා බලන්න වටිනවා ඉන්දික නේද? අනිවාර්යයෙන්. මේ අෆ්ගනිස්තානයේ සිද්ධිය ලෝකෙට බලපාන සිද්ධියක්. අනිවාර්යයෙන්ම. ඔව්. දිනුෂන් දැන් මේ කාරණේ ගත්තාම අපිට මතක් වෙන්නේ අපේ අවුරුදු 30ක යුද්ධේ. ඔව්. අපි 2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධේ ඉවර කරවුවා. ඒ වගේම LTT සංවිධානයේ නිර්මාතෘවරයා LTT සංවිධානයේ නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරනුත් ඒත් සමගම ඔවුන්ගේ සංවිධානයත් සමගම ජීවිතක්ෂයට පත් වුණා. එසේ නොවුණා නම් අද අපිත් අෆ්ගනිස්තානයේ වගේ මට්ටමට තමයි දිනුෂ ක්‍රියාත්මක වෙන්නේ. මේක අද මං හිතන්නේ බොහෝ අපි රටක් විදිහට මේක මේ අපි කතා කරන්න ඕනේ මේ වැඩපිළිවෙල පැහැදිලිවම. ඒ කියන්නේ අනිත් පැත්තෙන් ගත්තාම ඇමරිකා එක්සත් ජනපදය ඇවිල්ලා ඔවුන්ගේ විසඳුම් අෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක කළා. අන්තිමට මොකද්ද සිද්ධ වුණේ?
අපිටත් එක එක විසඳුම් ඕන් යෝජනා කරනවා ඕන් සමාජාධාර එක්සත් ජාතීන්ගේ මානවිකම් මන් කවුන්සිලය හරහා එක එක යෝජනා එනවා මේක තමයි අපි වගේ රටවලට ඇමරිකානු යටත් විජිතවාදීන් විසින් අත්පත් කර දෙන ප්‍රතිඵල අන්තිමට 2001 තලේබාන් පාලනය පළවා හැරලා ජෝර්ජ් බුෂ් හිටපු ජනාධිපතිවරයා පාලන බලය පිහිටුවනවා තමන්ගේ අනුගාමිකයන් එමෙතන තමන්ගේ උදව්වෙන් ආණ්ඩුවක් පිහිටුවනවා ආයි 2021 වෙද්දී අවුරුදු 20ක් තුලදී මිනිස් ජීවිත විනාශ වුණා විතරයි ඇෆ්ගනිස්තානයේ අවුරුදු 20කදී ආයි පරණ තැනටම ගිහිල්ලා කැරකිලා තියෙනවා ආර ඒ අතර අපි ක්‍රීඩා පුවත් වාර්තා කරනවා මීටර 800 අවසන් පූර්ව වටේට ශ්‍රී ලංකාවේ තරුෂිත් ලෝක කනිෂ්ඨ ඒ කියන්නේ අවුරුදු 20න් පහළ මල් ක්‍රීඩා තරඟාවලියේ මීටර 800 අවසන් පූර්ව වටේට ශ්‍රී ලංකාවේ තරුෂි කෙන්‍යාවේ නැයිරෝබි නුවර පැත්තෙන මේ තරඟාවලිය සඳහා තරුෂි කරුණාරත්න ඊයේ සුදුසුකම් ලැබූ පුවත අපි වාර්තා කරනවා තරුෂි වලල රත්නායක මාධ්‍ය මහාවිද්‍යාලයේ අධ්‍යාපන ලැබන දැරියක් කියලා ශිෂ්‍යාවක් කියලා අද පුවත්පත වාර්තා කරනවා අපිට ක්‍රීඩා පාසල් ලෝනේ දරුවන්ට ක්‍රීඩා හැකියාවන් තියෙන දරුවන්ට ක්‍රීඩා විෂය වගේම අනිකුත් විෂයන් සමාන්තරව ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේදයක්. මොකද දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේදී දරුවෝ ක්‍රීඩා කරනවා නම් ඕලෙවල් ලෙවල් පාස් වෙන්න හරි අමාරුයි. ඕලෙවල් ලෙවල් පාස් වෙන්න ඕන නම් ක්‍රීඩාව කරගන්න හරි අමාරුයි. එහෙම කරන උදවිය නැත්තේ නෑ. නමුත් ඒ සඳහා විශේෂ පාසල් ලෝනේ. හම්බන්තොට වරායේ මුහුදු යාත්‍රා නිපදවීමේ අංගණයක් කියලා මහින්ද අලුත්ගෙදර වාර්තාවක් ගෙනෙනවා ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා මේකට මූලිකත්වය ගෙන තිබෙන බව කෝටි 1150ක් මේ සඳහා ආයෝජනය වී තිබෙන බව මුහුදු යාත්‍රා නිපදවීමේ අංගණයක ව්‍යාපෘති ආරම්භ වෙනවා ඒ අතරේ නුවර ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ වුණා දැන් අද ජාතික පුවත්පත්වලත් වාර්තා වෙනවා මේ පිළිබඳ පුවත් ගණනාවක් අරුණ පුවත්පත දලදා පෙරහැරේ ඇතුන්ට බතික් වලින් දාපු විලාසිතා හැඩකාර විලාසිතා राजकीय गमन तालवलीन गमन करन में हस्ति पंतिय बलन बतिक एंदुमिन सरसिलाइन हेड राजकीय उजारुव बतिक उजारुवाक बवट पत्तलतियन हेड अद विस्सरतुव वार्ता करनो इवगेम दिनमिन पुवत्पत संधान करनो प्रदीप निलंग दैल दिवडन निलमेतुमा समग करन साकच्चावाक पेरहर सौख्य आरक्षित क्रमवेदेवलट अनुगमनय කරමින් ඊට අනුගත වෙමින් තමයි කරන්නේ කලාකරුවන් දහසකට අධික පිරිසක් සමග අලියතුන් 65 දෙනෙකු පමණ සහභාගී කරවා ගනිමින් දින 11ක් පුරා පවත්වන මෙවන් සංස්කෘතික මංගල්‍යයක් ලොව කිසිදු රටක දක්නට නැහැ ඒ නිසා මේ සංස්කෘතික උරුමය ලොවට මේ ගෝලීය වසංගතයේ තියෙන වෙලාවේ උනත් හඬගා කියන්න සෞඛ්‍ය මාර්ග උපදේශ නීති රීති ඒ ආකාරයෙන්ම අකුරටම ඉෂ්ට කරමින් ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරනවා ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමෙතුමා දිනුස 13 වෙනිදා තමයි ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරවේ ලබන 22 වෙනිදා ඇත්තටම මේ ඇසළ පෙරහර මංගල්‍යය කිව්වට දිනුස මේ අවසන් කරන්නේ අවසන් මහ පෙරහර ඒකට කියන්නේ මහ පෙරහර කියලා මහ පෙරහර පවත්වන්නේ නිකිණිපුර පසළොස්වක පොහොය දිනේ මේ ඇසළ කිව්වට නිකිණිපුර පසළොස්වක පොහොය දිනේ තමයි අවසන් කරන්නේ අවසන් රන්දෝලි මහ පෙරහර ලබන 22 වෙනිදා මේ නිකිණිපුර පසළොස්වක පොහොය දිනේදී අවසන් රන්දෝලි මහ පෙරහර පවත්වන ඊට පහුවදා ඊට පාන්දර දිය කැපීමේ මංගල්‍යය ගැටමේ ගියත දිය කපන තොටේදී තමයි දිය කැපීමේ මංගල්‍යය පැවැත්වෙන්නේ ඉන්න අනතුරුව දහවල් පැවැත්වෙනවා දහවල් පෙරහර මංගල්‍යය අනතුරුව සම්ප්‍රදායානුකූලව මේ පෙරහර අවසන් වුණාට පස්සේ ඒක සම්ප්‍රදායානුකූලව සාර්ථකව අවසන් වුණ බව දැක්වෙන සංදේශය රාජ්‍ය නායකයාට මේ ප්‍රදානය කරන රාජ්‍ය නායකයාට බාර දෙන පිළිගන්වනවා ඒක මෙවරත් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බව තමයි දියවැඩන නිලමේවරයා ප්‍රකාශ කරලා තියෙන හැබැයි මේ පාර විශේෂත්වයක් තියෙනවා මේ සාමාන්‍යයෙන් කලාකරුවන්ට සම්මාන දෙනවා ඒ කලාකරුවන්ට ජීවිතේ දෙපාර තුන් පාර හම්බෙච්ච සම්මාන තියෙනවා සමහර කලාකරුවෝ කිහිප වතාවක්ම සම්මාන ගත්ත කලාකරුවෝ හැබැයි මෙවර තියෙන කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක කලාකරුවන්ට සම්මාන පිරිනැමීමක් සිදු වෙන්නේ නැහැ සම්ප්‍රදායානුකූලව පෙරහර සාර්ථකව සිදු වුණා කියලා දියවඩන නිලමේවරයා ජනාධිපතිවරයාට සැලකිරි සිටීමේ චාරිත්‍රාත්මකව සිදු වෙනවා ඔව් අපිට ඊළඟ සිරිත තියෙනවා කලාකරුව අතරේ කාටූන් ශිල්පීනුත් කලාකරුවෝ තමයි ඔවුන්ගේ නිර්මාණ එළි දක්වන්න අපි ලෑස්ති විරාමයෙන් පස්සේ කාටූන් බලන්න නෙවෙයි කාටූන් කියවන්න පුළුවන් කාටූන් කියලා දේශපාලනය කියවන්න පුළුවන්
කියලා වැඩක් නැහැ. අංජන ඉන්ද්‍රජිත් නිර්මාණය කරන දින මිනපුවත් පතර ඉන්ධන පිරිමැස්මින් පාවිච්චි කරන්න කියලා ගම්මන්පිල කියනවා. ඒක වැඩියෙන් අදාළ අපට නෙවෙයි. එහෙනම් සෑර්ලට කියලා වැඩක් නැහැ. අංජන ඊළඟට අඳින කාටුන් එක දිනමිනේ තෝරගන්නවා. දැන් කොවිඩ් වෛරස් දෙකක් කතා කරනවා. නිවසෙන් එළියට යා හැක්කේ එක් අයෙකුට පමණයි. එමුනේ දැන් තියෙන රෙගුලාසි. එතකොට අනිත් වෛරස් එක කියනවා දෙන්න එකතු වෙලා කතා කරනවා අපිට ඒකත් ඇති බං. ඒ කියන්නේ එකෙක් එළියට ගියත් ඒ ඇති. ආයි සමහර විට ආසාදිනේ වෙලා තමයි එළියට එන්නේ. ඒ නිසාම තමයි කියන්නේ අත්‍යවශ්‍යම කාරණයකට හැර එළියට යන්න එපා කියලා. හසන්ත විජේනායකට පේන විදිහට ජොන්ස්ටන් ප්‍රනාන්දු හැමතිතුමාට මේ දවස්වල රාජකාරියක් තියෙනවා. මොනවාද මේ රාජකාරිය? පෝස්ටර් වගේක් අලවනවා. ඒ තමයි වහලා තියෙන කඩවලට සජබ ස්ටෝස්, ජවිප ස්ටෝස් මේ විදිහට පෝස්ටර් ගහගෙන යන එක. මේ වහලා තියෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලය කියලා නේ කියන්නේ. එම්ඩී වීරරත්න දින කාටුන් එකක් බන්දුළු ගුණවර්ධන මහත්මයා ආයේ පෙරද කියපු කතාව. බඩගින්න ඉන්න එහෙම නැත්නම් මිනිස්සු බඩගින්න මැරෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා බන්දුළු ගුණවර්ධන මහත්මයා කිව්වනේ. බන්දුළු මහත්මයා කියනවා බඩගින්න නම් කියන්න එහෙම බලද්දි එම්ඩීලා අපි කොරෝනාවේ කටේ හිර වෙලා ගිලගෙන යනවා. එහෙම තියෙද්දි බඩගින්න නම් කියන්න කියලායි මහත්මයා කියන්නේ. තවත් බොහෝ කාටුන් ඇඳෙයි අදත් හෙටත් මතුවටත්. අපි අද දවසේදී පත්‍රමේන්තුව නිමා කරනවා. මාධ්‍යවේදී ඉන්තික පොල්කොටුව බොහොම ස්තුතිය ඔබට. අපිට පුවත්පත් වලින් එහා ගිය තොරතුරු කියන්න ආවාට අපි නැවත ලබන සඳුදා මුණ ගැහෙනවා. ඔබට නිරුපද්‍රිත දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.